යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ පෞල් යලි පදිංචි කරවීමේදී හා අඩු ආදායම් ලාභී පෞල් නගා සිටුවීම වෙනුවෙන් යුද හමුදාව තම දායකත්වයේ අකණ්ඩව ලබා දෙමින් සිටිනවා. එහි එක් අදියරක් ලෙස ස්ථීර නිවාසයක හිමිකම් නොමැති අසරණ පෞල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙලක් යාපනයේ සහ කෙල්ලොච්චි දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවීමටයි කටයුතු කෙරුණේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මග පෙන්වීම මත ක්‍රියාවට නැංගුණ එම වැඩපිළිවෙල යටතේ මේ වන විටත් ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 780කට අධිකයි. යාපනයේ පළාතේ ගෙවල් 780කට වඩා නිර්මාණය කරලා තියෙනවා හමුදාවේ ශ්‍රම ශක්තිය භාවිතයෙන්. බයිසිකල් 5000කට වඩා ළමයින්ට දීලා තියෙනවා. සපත්තු දීලා තියෙනවා. පාසල් උපකරණ නිරන්තරයෙන් දීලා දෙනවා. මම දන්න විදිහට දත්තයන් ඉදිරි 20000කට වඩා ළමයින්ට ඒ වගේ අවස්ථාවල් දීලා තියෙනවා. විභාගවලට යනකොට දරුවන්ට අවශ්‍යයවලුන්ට ආහාර සහ අනිත් අවශ්‍ය අපේවුනුත් ලබා දෙමින් ඔවුන්ට දිරිමත් කරනවා අධ්‍යාපන කටයුතු සඳහා. මෙසේ අංග සම්පූර්ණ නව නිවාස තමන්ට ඉදිකිරීම සම්බන්ධයෙන් නිවාස ලාභීන් දැක්ුවේ මෙවන් අදහසක්. ඇත්තටම අපි ගයක් නැතුව පුදුම දුකක් වින්දේ. හමුදාවේ මහත්වරු ඒ දුක දැකලා මාස ගානකින් වටින ගයක් අපිට හදලා දුන්නා. දැන් දරුවොත් එක්ක බයක් නැතුව වැටිලා ඉන්න තැනක් තියෙනවා. හමුදාවට ස්තුති කරන්න මට වචන නැහැ. යුද්ධෙන් පස්සේ අපේ ප්‍රදේශයේ ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳන්න හමුදාව ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ අය ජනතාවත් එක්ක එකතු වෙලා මෙමගේ වැඩසටහනක් කරන එක රාජ්‍ය නිලධාරීන් විදියට අපටත් ලොකු ශක්තියක්. අපි හිටියේ පුංචි පැලක. ඇත්තටම හිතා ගන්න බැරි විදිහට හමුදාව අපට උදව් කළා. ගේ හදලා දුන්න විතරක් නෙවෙයි අපේ අනිත් අඩුපාඩුත් හොයලා බලලා ඉගෙන ගන්නත් උදව් කළා. කුලි ගෙදර තමයි දිගටම හිටියේ. මට කුලි ගෙවන්නත් නෑ. මොකද අවුරුදු දෙකක බබෙක් එක්ක මම ගොඩාක් අපහසුයෙන් ජීවත් වුණා. මම මේ සෙහෙළු හමුදාවටම මම ස්තුති වන්දනා මේ මොහොතේදී. බොහෝ පිරිසකට හිසට සෙවණක් ලබා දීම අරමුණු කරගනිමින් රණවිරු දෑත්වලින් මෙවැනි නිවාස ඉදිකිරීම තවදුරටත් සිදුවන්නේ රජයේ උතුරේ සිදු කරන සංවර්ධන ක්‍රියාවලියට සහායක්ද ලබා දෙමින්.